අපි සිතාරයකේ කතරගමාව මතකද කට්ටියට? කතරගම ඉඳන් කුරුණෑගල ගමනේ ලස්සන වීඩියෝස් ගොඩක් අපි ගත්තා. අවාසනාවකට වීඩියෝස් කීපයක් ක්‍රෑෂ් වෙලා කාලෙකට පස්සේ අපිට මේ කොටස් ටික විතරයි ගන්න පුළුවන් වුණේ. ඒ ටිකේ හරි ලස්සන කොටස් කීපයක් තියෙන නිසා මං හිතුවා ඒ ටික ඔයාලට පෙන්වන්න. එක පැත්තකට කිලෝමීටර් 360ක් පමණ තියෙන අපේ මේ ගමන අවසන් කරලා පසු දින නැවත කතරගම ඉඳන් කුරුණෑගල එන්න අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබා ගන්න ගමන් තමයි අපි මේ ඉන්නේ. තෙල් ටැංකිය පුරවගෙන අපි මේ ලෑස්ති වෙන්නේ අපගේ නවාතැන් පළට ගමන් කරන්න. රාත්‍රියේ කතරගම වැඳ පුදාගෙන නැවතත් කුරුණෑගල බලා හෙට උදෑසන 6:50ට කතරගමින් ගමන් ආරම්භ කරන්නයි අපේ අරමුණ. ලස්සන මල්වට්ටියක් තියලා අඳුන්කුරු දල්වා කතරගම බස් නැවතුම්පලෙන් ගමනට සැරසෙන අපි මේ ලස්සන වීඩියෝ එකේ ලස්සන අවස්ථාවලින් හම්බෙමු. බලන්න ඈතින් පේන්නේ කවුද කියලා? රජ මාවතේ ප්‍රසිද්ධ කෙනෙක් තමයි මේ. ලං වෙනකොට නම් පොඩ්ඩක් බයත් හිතුණා. බුත්තල මොනරාගල බිබිල මහියංගනේ ගිරාඳුරු කොට්ටේ පසු කරගෙන අපි දැන් මේ ඉන්නේ උල්හිටිය ප්‍රදේශයේ. වෙලාව උදෑසන 10:45යි. මෙම බස් රථයේ ගමන් මාර්ගය ගැන සඳහන් කරොත් උදෑසන 6:50ට කතරගමින් පිටත් වී බුත්තල හරහා මොනරාගලට ගොස් 8 කාලට මොනරාගල බස් නැවතුම්පොළෙන් පිටත් වී උලන්දාව, නක්කල, බිබිල, මහියංගන, ගිරාඳුරු කෝට්ටේ හරහා දෙහිඅත්ත කණ්ඩියෙන් උදෑසන 11:20ට පමණ පිටත් වී සඳුන්පුර, මනම්පිටිය, කදුරුවෙල, අබරණ, දඹුල්ල, ඇල්සිරිපුර හරහා සවස 2:45ට පමණ කුරුණෑගලට ළඟාවේ.
වියලි කලාපයේ උනත් ඇසට ප්‍රියමනාප කොළ පැහැයකින් මේ ප්‍රදේශ පිරීලා තියෙනවා. පාර දෙපැත්තේ ලස්සනට ගස් එකිනෙකට සම්බන්ධ වෙලා තුරු වියන් ආකාරයට පොඩි හෙවණක් සපයමින් පිහිටලා තියෙනවා. දෙහිඇත්ත කණ්ඩිය පසු කරගෙන එන විට අපිට කළු කලේ ප්‍රදේශයේදී කතරගම බලා ඇදෙන අපේ අනිත් බස් රථය හම්බෙනවා. වෙලාව උදෑසන 11:45යි. අපි මේ ඉන්නේ මනම්පිටිය ප්‍රදේශයේ. ඉස්සරහින් අපිට හම්බෙනවා මඩකලපු හන්දිය. කදුරුවෙල සිට මඩකලපුව, කාත්තංකුඩි, කල්මුනේ, අක්කරේ පත්තු හරහා පානමට මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට පුළුවන්. කට්ටියට මතකද මීට අවුරුදු එකහමාරකට විතර කලින් කොටලීය පාලමෙන් බස් රථයක් පෙරලිලා සිදුවුණ අනතුර. ඒ ස්ථානයේ තමයි අපි දැන් මේ ඉන්නේ. අපි මේ ගමන ගියෙත් එම අනතුර සිදුවෙලා සතියකට විතර පසුවයි. ඒ නිසයි මේ ආකාරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙහිදී ගමන් කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ මහවැලි ගඟ හරහා ඉදිකර ඇති මනම්පිටිය පාලමයි. මීට සමාන්තරව දුම්රිය මාර්ගයේද තියෙන ඔබට පේනවා ඇති. මනම්පිටිය පසු කරගෙන දවල් 12 පමණ වන විට අපි කදුරුවෙල නගරයට ළඟා වෙනවා. ගමනේ අවසාන භාගයේ තමයි මේ වීඩියෝස් වලින් අපිට රිකවර් කරගන්න පුළුවන් වුණ අන්තිම ටික තමයි මේ. මේක සම්පූර්ණ වීඩියෝ එකක් නොවුණත් ඔයාලා හැකි අයුරින් උපරිමෙන් රසවිඳින්න ඇති කියලා මං හිතනවා.
ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයේ හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.